महाबोधिसत्व अवलोकितेश्वर सह बाहिसज्जाराज बाहिसज्जाराज संबोधिधर्मेट देवनी वेन्नति वेन ओंटत घिंगेमट हकियावती बाहिसज्जाराज मूलधर्मेट तब गद्गदस्वर किल मूलधर्मे अत्यनो ए मूलधर्मेट संबोधिधर्मेट एमट हकियावती में गते गते परगते परसंगते गत तुनक कथावक अर्थ अलिहागानी मट मे प्रबल बोसत्तुरुंट थेकियाव तीनो कील कीन भाईसज्जा राज अंट हेकियाव तीनो कील कीन गद्गदस्वर अंट हेकियाव तीनो कील कीन संबोधि धर्मेम एकतुकोल्ल गत्कल ए अवलोकितेश्वर कील कीन मुळु संबोधि धर्मेम ඒ කියන්නේ විෂය විශ්ව විෂය එකතු කරලා ගත්තන් පස්සේ එකතු කිරීම වැඩි කිරීම අඩු කිරීම බෙදීම තුල පවතින. ඒ වගේ විෂය මේ සම්බෝධි ධර්මයේ විෂය විශ්ව විෂය අර ආකාරයට මේ අවලෝකීතේචර සතුවත් රැඳී පවතින. එය තමයි උදා කරගන්න අපහසු වෙන්නේ. එතෙන්ට තමයි ආගන්න අපහසු වෙන්නේ. අවලෝකීතේචර මතු වුණොත් එහෙම ඒ මතුවෙන්නේ බහිසජ්ජාරාජ බෝධිසත්වයෝ හිටපු තැනකින් වෙන අනුබිස් හිටපු තැනකින් බෝධිසත්ත්ව අවලෝකීතේශ්වර මතුවේ. නමුත් මේ කතාව අනුබිස්ට තේරෙන්නේ නැති වෙන කතා කරන සිංහලෙන්. අනුබිස්ගේ භාෂාව මෙහි තියෙන භාෂාව මෙහි තියෙන භාෂාව අරබික් වෙන. ඒක අනුබිස්ගේ භාෂාව අරබික් මේක ඇතුලේ කතාව මොකද්ද කියලා කිව්වොත් ඇත්තම කතාව කාන්තාවට තැන දෙන්න සිද්ධ වෙනවා කාන්තාවට තැන දෙන්න සිද්ධ වෙනවා මට මේ අම්මගේ බිරිඳට තැන දෙන්න තේරෙන්නේ නැතුව මම මේ ඉන්නේ ඇත්තටම ඇය ගැන සම්පූර්ණ විස්තර මම දන්න වෙනවා ඇයට සිද්ධ වෙන ටිකක් දන්න වෙනවා ඇය යන්නේ කොහෙද කියලාත් දන්න වෙනවා ඇයට වෙන්නේ මොකද්ද කියලාත් දන්න වෙනවා मे तेर दुत मट की आगा विद्या किट किट कांग अन्न किट कांग कट्य सील दिनाम पालने करे अणुस्कन बोधिसत्वनो पेन्न याट कि बहिसज्जाराज कियल बहिसज्जाराज कियाटम या इन्नीजित සියලු කාන්තාවන්ට අවස්ථාව දෙනවා පිරිමිහිර කරන්නයි කියලා කියන. පිරිමි නතර කරන්නයි කියලා කියන. ඔබේ මායම් 64 පෙන්වන්න කියලා කියන. ඔබේ 64 මායම ඔබේ සූසට බරන පිරිමින්ට පෙන්වන්න කියලා කියන. පිරිමි චංචල කරන්න කියලා කියන. මොකද දොරටුව විවෘත කළ අවසන් වෙන. ඕගොල්ලන් නොදන්න මහා මූල ධර්මයක් ඔය 180 තුලින් සක්‍රිය වෙන. යමෙක් 180ට සපත්තුනොත් එයාට අරක හොඳයි මේක කැතයි එහෙම එකක් නැතිව සේරෝ එකයි කියලා කීමට හැකියාව තියෙන තැනක් තියෙනවා සේරෝ එකයි කියලා කීමට හැකියාව තියෙන තැනක් තියෙන මේ කාමය රාගය මේ වගේ බොහෝ දේවල් පිරිමින්ගේ නැති වෙලා යන එතකොට කාන්තාවට සිද්ධ වෙනවා කියලා කියන අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ට පූජාවක් කරලා पुतेखो द्वेक किल्लगा पुतेखो द्वेक कांतावक तनुवे नत्तं ऐ मेलो के टापे के मडक ने अकेले किया ऐ पुतेखो द्वेक तनागान्न ओबरे बोधिसत्ते ऐ कांतावर बोधिसत्ते खोल देने अवलोकीतेश्वर में बोधिसत्ते खोल देने अवलोकीतेश्वर दरुए खदागान्ने के लहेसे में थी ना अनागते इट पुदान्न बैरिया उन्टा दरुओ देने में थी හරියට පුදා ගන්න බැරි වුණා දරුව දෙන්නෙම නැති වුණා. ඔය ගෞතම බුදුහාමුදුරුවන්ට රතු පාවඩයක් එළුව කියලා කියනවා. දරුව බලාපොරොත්තු වෙයි. නමුත් බුදුන් මේක උඩින් වැඩියේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ දරු ඵලයක් ගන්න කල්ප ගානක් තිස්සේ ඉඳගෙන
ඇවිල්ලාතියෙන. ඇට දරුඵලයක් නැහැ කියලා දැනගෙන බුදුන් වහන්සේ ඒ රතුපාවඩේ පෑගුවේ නැහැ කියලා කියනවා. බුදුන් වහන්සේ රතුපාවඩේ පෑගුවේ නැහැ කියලා කියනවා වෙනම ඇවිද්ද කියලා කියනවා. ඒකට හේතුව දරුඵල ඇත්තටම නැති එක. දරුඵල නැහැ. අරක පෑගුවා නම් දරුඵල ඒවිය කියලා හිතනවා. නැහැ බුදුන් වහන්සේ පාගන්නේ නැත්තේ බෝධිසත්ත්ව අවලෝකිතේශර පෙන්න නොවෙනවා. මම බොහෝ වැරදි කරලා තියෙනවා තමන්ගේ කුසට. තමන්ගේ කුසට බොහෝ වැරදි කරලා තියෙනවා. ඒකින්ද දරුඵල නැහැ තථාගතේ. ඒක ඒ පණිවිඩය දෙන්නේ කවුද කියලා? තථාගතේ අර පාවඩෙන් ඉවත් කරන්නේ කවුද කියලා? අවලෝකිතේශර. අවලෝකිතේශර පුදන්න දන්නේ නැති උන්ට ඉස්සරහට දරුවෝ ගන්න බැරි වෙයි. දරුවෝ ගන්න බෑ. ඒ කියන්නේ ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඕනම සත්ත්වෙක් ගන්න පුළුවන් බැරි කමක් නැහැ. අර කුසල් ඵල ඇති සියලු දෙනාගේ ගෞරවාදරයට පත් වෙන දරුවෝ ගන්න බැරි වෙයි. ගන්න නම් අවලෝකිතේශර පුදලා තිබිය යුතුයි. මේ අවලෝකිතේශර මූලධර්මයේ ලංකාවට ආවන් පස්සේ ඉස්සෙල්ලාම ලංකාව තුල නැගිටින්නේ බහිසජ්ජාරාජ කියන මූලධර්මයේ වෙනවා. බහිසජ්ජාරාජ මූලධර්මය කාන්තා වේශය දරන එකක් වෙන. එයා හැමතැනම ඉන්න. වල් වැදිච්ච එකත් එක්ක වල් වදින්න කිසි ප්‍රශ්නයක් නැති වෙයි. ඔය බහිසජ්ජාරාජ බෝධිසත්වයෝ ගද්ගදස්සර බෝධිසත්වයෝ මේ සියලු බෝසත්තුරු හිටපුවා අන්තප්පුර වලටත් බහැලා අන්තප්පුර වල ඉන්න කට්ටියත් ගලව ගන්න. මේ කට්ටියට පේන්නේ කාමයක් විතරක් වෙන ලෝකයේ තුල තියෙන කාමයක්. ඔවුන්ට නිවනට තියෙන කාමයක් සතුටක් සැපයක් එච්චරයි පේන්නේ අන්තප්පුර වල ඉන්න කට්ටියට. නෑ ඊට වැඩි එකක් තියෙනවා කියලා කොහොම හරි කියලා දෙන්න ඒවා ඇතුළටත් බහිනවා කියලා කියනවා. ගද්ගදස්සරය පහිසජ්ජාරාජය ඒව ඇතුළට බහිනවා කියලා කියනවා. බහැලා ඉවරලා සමහරක් වෙලාවට මෙහෙම ස්වරූපයෙන් ගමන් කරන කාන්තාවන් අතරට බෝසත්තුරු යන වෙලාවට වැසඟනන් ඉන්න තැනක් කියලා කියන්නේ. එතෙන්ට ගිහිල්ලා වැසඟනන් එක්ක ඒ රතියේ යෙදෙන්නේ නැතුව සමහරක් වෙලාවට ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඇයි ඔයා මෙතෙන්ට ආවේ? ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ දහම්පද කියලා ඔබේ රැකියාව කරන්න කියලා පිට වෙන්න ඉඩ තියෙනවා. බහිසජ්ජාරාජ මේ වගේ අන්තප්පුරස්සෙත් ඒ වගේම අර වගේ තැන්වලටත් ගමන් කරනවා. ඒ වගේ තැන්වලට හැමෝම යන්නේ සුවයක් ලබන්න වෙනවා. නමුත් බෝසත්තුරු ඇතුල් වෙන්නේ සුවපත් කරන්න වෙනවා. නැතිබරිකමට රටේම ඉන්න කට්ටිය ඔතෙන්ට දැන් යොමු වෙලා තියෙන සල්ලි එක වෙලා තියෙනවා. නමුත් අනාගතයට සිද්ධ වෙන්නේ මේ කාන්තාව කියන දේ ඒක උඩුකය නිරුවත්ත හිටියත් යටකය නිරුවත්ත හිටියත් ප්‍රශ්නයක් නැති වෙන එකක්. අනේ එදාට කාන්තාවට තැන දුන්න කියලා කියනවා. කාන්තාව තාම තැනක් ගන්න ඇඟේ තියෙන රෙදි හිටපු ගමන් ඉරා ගන්න ඕන වෙනු. දිගට අඳින ඕන වෙනු. ඒ ඔක්කොම කරන්නේ තැනක් ගන්න. ඒ උන්ටත් ඉන්න අවශ්‍ය වෙන්නේ නුඹලා වගේ නිදහසක. නිදහස් මිනිසුන් අතර කාන්තාවක් ඉන්නවනะ. ඒක නිකන් නිදහස් කාමරයක් තුල ඉන්නවා කියන්නේ. අන්න ඒ වගේ සමාජයක් මේ 180 තුලින් නිර්මාණය වෙනවා. එය වේගවත් නොකරන්නේ සමාජයට ඒ තරම් ඇතුළු නොකරන්නේ කාන්තාවගෙන. කාන්තාව රහත් වෙනවට කැමති නැති වෙන. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා තියෙනවා නම් රහතුන් පහළ වීම ඒ බුදුන් වහන්සේ දන්න එකක් වෙනවා. වෙන කිසිවෙක් දන්න එකක් නොවේ. මෙතන රහතුන් පහළ වෙන්නේ රහතුන්ට එහා ගියපු ආකාරයට බුදු වෙච්ච ආකාරයට මෙතන රහතුන් පහළ වෙන්න ලෑස්ති වෙනවා.
සම්බුදුවරයෙක් පේන්න නැති වෙනව ගරු කරන්නෙක් පේන්න නැති වෙනව ඔක්කොම බුදු වෙනව මෙන්න මේකට ද කාන්තාව හරස් වෙන කාන්තාව ඇවිල්ලා හරස් වෙන තමන් මොකක් හරි ලැබ ඒ කියන්නේ ඵලයක් ලැබලා තියෙනව නම් ඒ ඵලය උදුරලා ගන්න ඕනේ සතර මාර්ග ඵලය හොයට තියෙන ෂුවර් කො බලන්න සරණේරු හතර ඔතනයි තියෙන්නේ මේකේ ඒ කට්ටිය දන්නව වෙනෝ ආර්ය සරණේරු හතර කඩන්න බැරිය නිකන් හිතින් හදාගත්ත සරණේරු හතරක් තියෙනවනම් ඒක කැඩිය හැකියි කියලා කාන්තාව දන්නෝයි ඒකින්ද මේ ගෑනුන්ට විහිළු කරන්නේ නැතුව ඇස්පාද ගන්න කියලා කියනවා සියලු සූසට බරණ අර භයිසජ්ජාරාජ බෝධිසත්වෝ ලංකාව ඉස්සරහට නැගිට්ටෝ ලංකාවේ ඉන්න කාන්තාවට නැති වෙලා තියෙන්නේ සූ සැට බර්ණ වෙන. ඒක ආභරණ 64ක් වෙන. මායන් 64. ඒක මතුවිය යුතුයි කියලා කියන දොරටුව මතු වුණාට පසු. ඉතින් අංක 1ට ලංකාව පුරා නෙවෙයි මේ මහසත්ත්වෙන්ගේ බිරිඳ පවා. මංජුශ්‍රී බෝධිසත්වෙන්ගේ බිරිඳ පවා. ડોક્ટર වාග්ය විතරක් අනම් කරන්න නැති වෙන. අය ඇවිල්ලා සමහරක් වෙලාවට සියල්ල හසුරවන කෙනා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට කිට්ටු වෙන්න කාටවත් බෑ කියලා තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. සම්බෝධියට යමෙක් කිට්ටු වෙනව නම් එයට බන්ධනයක් ඇති කරනව නම් එය මැතින් කාන්තාවක් සිටිය යුතුයි. අවලෝකීතේශ්වර ගාවට යමෙක් කිට්ටු වෙනව නම් එයාගේ මැදින් කාන්තාවක් සිටිය යුතුයි. හිටගත්ත වෙන්න. හිටගෙන පෙන්නුව වෙන්න. හැම තැනදිම හිටගෙන පෙන්නුව කාන්තාවක් හිටගන්න කිට්ටු වෙන්න ලෑස්ති වෙනවා ඔක්කොටම වැඩිය ලොකු බහිසජ්ජාරාජ බෝධිසත්වෙන්ගේ බලපෑම තියෙන්නේ මගේ බිරිඳට වෙන්න අයට ඕන අයට ඕන බෝධිසත්වෙක් අය දැන් ඇවිල්ලා තියෙන්නේ බෝසත්තුරු එපාය කියන තැනට වෙන්න එවුන් නම් එපා සමහරට ඇගේ ගාවට ඉස්සරහට කිට්ටු වෙන්න දිනන මෙහෙම කට්ටි මං අර දන් දෙන වෙලාවේ අනේ ඔය බෝධිසත්වත් එක්ක ඉඳලා වැඩක් නැහැනේ අප්පා මේ රජකම දාලාව වෙනෝ තේරු දාලාව වෙනෝ නංගි උඹ කැලේ ඉන්න සුදුසු නැතිනෝ මෙහෙ වරෙන් කියලා නාකි මිනිස්සෙක් කතා කරන්න ඉඳී මෙහෙව උඹ මන්ත්‍රී දේවි ව ඉද්දිත් ඔය මිනිහා මොකද්ද කරේ දන් දුන්න එක වෙන ඕකගේ ගාව ඇති ප්‍රේමයක් නැති වෙයි කියලා විල්ලා මගේ බිරිඳ පවා හසුරවන්න කට්ටිය ඇවිල්ලෙන් මං කියන්නේ එහෙම වෙන්නේ නැහැ දන්නේ නැහැ කියන්න බෑ බෝධිසත්ත්ව බහිසජ්ජාරාජ මහ බෝධිසත්වෙන් ගාවට කිසිවෙකුට කිට්ටු වෙන්න දෙන්නේ නැති වෙයි කිසිවෙකුට කිට්ටු වෙන්න දෙන්නේ නැති වෙයි අන්නේ මහ බෝධිසත්වයෝ වැඩිපුරම සැරිසරන්නේ කාන්තාව අස්සේ වෙන පිරිමි ස්වභාවය ගන්න බැරි කමක් නැතිනේ සියලු ස්වභාවයන් දරන්න පුළුවන් බෝධිසත්වේ බහිසජ්ජාරාජයෝ වේ ගද්ගදස්වරයන්ටත් ඒහා සමාන හැකියාවන් තියෙන වෙන බහිසජ්ජාරාජයන්ටත් නොදෙවෙනි හැකියාවක් තියෙන වෙන අවලෝකීතේශ්වරයානෝටත් දෙදෙනාටම කරන්න බැරි දේ ලෝකෙට පහළ වෙලා කිරීමට හැකියාව දෙන දැන් ගද්ගදස්සර බෝධිසත්වයේ ලෝවැඩම කරන්නේ තථාගත කෙනෙක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අවසන් භාගෙදී වෙන අවසන් භාගෙදී ගද්ගදස්සර සූත්‍රය දේශනා කරන 21 වෙනි භාගෙදී දේශනා කරන එකක් 22 23 24 25 කියන සූත්‍ර තුන විශිෂ්ටත වූ සූත්‍ර තුනක් වෙන කවුද මෙහි ප්‍රබලයා කියලා හොයාගන්න පුළුවන් හැකියාවක් බෝධිසත්වයෙකුට ඔක්කන් නැතිව කවුද මෙහි ප්‍රබලයා මේ කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නැතිව කවුද මේ කට්ටියගේ බිය යුතු කෙනා බුද්ධ ශේත්‍රය මාරු කරගන්න ඒක කාටවත් පේන්නේ නැතිව ඒ කෙනා අවලෝකීතේශ්වර අවලෝකීතේශ්වර ලෝ පහළුණෙන් පස්සේ ඉදිරිපත් කරන්නේ මුද්‍රාවක් වෙනවා ඒක ඇවිල්ලා විශ්වයේ මහා මුද්‍රාව වෙනවා කිසි කෙනෙකුට හැංගිලා ඉන්න තහනම් වෙයි
කිසි කෙනෙකුට සැඟවිලා ඉන්න තහනම් වෙනවා එය වෙනුවෙන් වැඩ කළ යුතුය. සමස්ත සම්බෝධි ධර්මයේම හසුරවන්නේ බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ. සමස්ත සම්බෝධි ධර්මයේම හසුරවන්නේ බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ. ඒ බෝධිසත්වයන්ට පුළුවන් ප්‍රමාණයට හැකි ප්‍රමාණයට කරගෙන යා යුතු එකක් වෙනවා. එයාට පුළුවන් හැකියාව තියෙනවා ලෝකෙ විනාශ කරන්න. එහෙම හැකියාවක් තියෙන කෙනෙක්. එයාගේ පැතුම එයා දන්න කියන කෙනෙක් වෙත්නම් එයාගේ පැතුම් ප්‍රාර්ථනාවන් වල බලය බලන්න කියලා කියනවා. ඉපදුනාද මැරුණාද කියලා නැති තැනකට ඔබට යෑමට හැකියාව තියෙන ඔබ වයසට ගියාද දුක් විඳාද වේදනාවක් ශරීර වේදනා පවා බහිසජ්ජා රාජ බෝධිසත්වන්ට නැති කිරීමට හැකියාව තියෙනවා. එතකොට එතනත් ඒ බෝධිසත්වන්ට ශරීර වේදනා නැති කිරීමට හැකියාව තියෙනවා වගේම අවලෝකිතේශ්වර දිහා බලන්න කියලා කියනවා. ඔහුගේ ශරීරය නිරීක්ෂණය කරන්න කියලා කියනවා. සිතේ දරා ගන්න කියලා කියනවා. එයින්ද ඔබේ වේදනාවන් සනීප වේ කියලා කියනවා. කවුද මෙතන? කවුද මෙතන ප්‍රබල? හොයාගන්න බෑ. කවුරු හරි සම්බෝධි ධර්මය හොයාගෙන આવොත් බහිසජ්ජා රාජ්‍ය කොහොමද මේ ලෝකෙට වැඩ කරන්නේ? 84 දහසක් මහබෝසත්තුරු කොහොමද සැකසিলা එන්නේ? මෙතේ බුදුන් ළඟට බුදු වෙන්නේ ඉන්න කෙනා නෙමේ ඉන්නේ කියලා එයා හොයාගත්තාම ඇති කියලා කියනවා. මෙතේ බුදුන් ළඟට බුදු වෙන්නේ ඉන්න කෙනා හොයාගත්තාම ඇති කියලා කියනවා. අනිත් 84 දහ මේක ඇතුළේ ඇති කියලා කියනවා. මහසත් මංජුසීයන්ට වක්කත් ආර්ය ශ්‍රාවකෙකුට වක්කත් කාට ඔක්ක කිට්ටු වෙන්න බැරි කෙනෙක් අවලෝකිතේශ්වර වේ. භෞතිකව කිට්ටු වෙන්නත් බැරි වෙනවා. සමාධියෙන් කිට්ටු වෙන්නත් බැරි වෙනවා. ප්‍රඥාවෙන් කිට්ටු වෙන්නත් බැරි වෙනවා. වීරියෙන් කිට්ටු වෙන්නත් බැරි වෙනවා. කිට්ටු වෙන්න බැරිම කෙනා වෙන අවලෝකිතේශ්වර. ඔහු ආරක්ෂා කරන්නේ අනුවිස් කියලා කෙනෙක් වෙනවා. ඔහු කවුද කියලා සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ පරීක්ෂා කරයන් පස්සේ මේ ඇවිල්ලි වෙලා බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ. ඉතින් ඔහුගේ ප්‍රබල බලපෑම තියෙන්නේ ඊජිප්තුවේ මහ බෝධිසත්වයෝ වැඩවසන ඉසව්වෙම තමන්ගේ බිරිඳත් වැඩවසන වෙන්නේ. ඇයත් ඉන්නවා. ඇයට හැකියාව තියෙනවා මේ ලෝකේ තියලා තියෙනවද නැති කරනවද කියලා තීරණයක් ගැනීමට. ඒ තරම් බලයක් තියෙනවා. සම්පූර්ණයෙන් බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ බරපතල ලෙස එය හසුරුවන බිරිඳ. ඔය මේ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවෙත් යසෝදරාවගේ පැත්තේ හිටියේ බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ. හරි රෙස්පෙක්ට්. බුදුන් හරියටම වැඩේ කරන් එනකන් උඹ ඒ බුදුන් කියලා විශ්වාස කරන්න එපා කියලා ඇයි නතර කරගෙන හිටියේ? යසෝදරා නතර කරගෙන හිටිය වෙන පිළිවලක් වෙනකන් උඹ විශ්වාස කරන්න එපා කියලා කියන්නේ ඒ බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ. යසෝදරා බැස්සේ නැහැ කියලා කියන පල්ලෙහාට. තාම දන්නේ නැහැ කවුද වෙයි කියලා. මොකද්ද හොයාගෙන ආවේ මොකද්ද කරගත්තේ ඒව දන්නේ නැති වෙයි. බැස්සේ නැතින පල්ලෙහාට. ඊට පස්සේ ගිහිල්ලි වෙලා මේ 180 වගේ ඇසිපිය ගහන්නේ ඔන්නෝක හොයාගන්නේ මං අච්චර දුර ගිහී කියලා කිව්වා. ඒකත් එකම සෝතාපන්න වුණා වෙන්නේ. කියපු වදන ප්‍රඥාවෙන් යුතුව දේශනා කරන එකක් වෙනවා. අතන තිබුණේ 180. ඇය සෝතාපන්න වේ. සෝතාපන්න වුණා නැති වුණා කියන එකක් තියෙනවා. ඊට පස්සේදී අර බිරිඳට පිරිවර පෙන්වී යුතු වෙනවා. මේ අර ඔක්කොම මේ අර ඔයා දැකලා නැති වෙච්ච එක තුල නතර වෙච්ච අය කියලා. අන්න ඊට පස්සේ ගරු කරන්න ගත්ත කියලා කියනවා. යමක් කරගෙන ඇතිය කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට රහත් වුණා කියලා කියනවා. භික්ෂු සසුන මටත් දෙන්න කියලා ඉල්ලුව කියලා කියනවා. එතෙක් මේ කාන්තාව බුදු කෙනෙක් දකින්නකම් වෙන කෙනෙකුට බුදු වෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකයේ තුල කාන්තාව බුදු කෙනෙක් දකින්නකම් වෙන කෙනෙකුට බුදු වෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. කාන්තාව මෙතේ බුදුන් ළඟට බුදු වෙන්න සුදුසුකම් ලැබපු කෙනා කියලා. මගේ අම්මා බුදු වෙනදා
මා පොඩි පුතු වේවා කියලා කිව්වා. මෙතේ බුදුන් ළඟට බුදුන් මගේ අම්මා වේවා. මගේ අම්මා බුදු වෙනදා මා පොඩි පුතු වේවා. එදාට රාහුල. එදාට අම්මා මාරු වෙලා ඉන්නවා බුදු ලෙස. අන්න එහෙම කෙනෙක් වෙනවා කාන්තාව. අවලෝකීතේශ්වර ගාවට යමෙක් කිට්ටු වෙන්න ලෑස්ති වෙනෝ නම් සියලු මෑණිවරුන්ට වන්දනාමාන කරලා පත්තිනියට වන්දනාමාන කරලා අවලෝකීතේශ්වර ළඟට පැමිණිය යුතුය. ළඟට එනවා නම් එහෙම ආ යුතුය. සියලු මෑණිවරුන්ට පුදලා ආ යුතුය. මොකද පත්තිනිය කුමරුට පුදලා තියෙන දොරටුව හරි නිසා. පත්තිනිය කුමරුට පුදලා තියෙන දොරටුව හරි නිසා. එතකොට බහිසජ්ජා රාජ බෝධිසත්වයන්ගේ ප්‍රධාන මූල ධර්මය ඇයටද හැසිරවීමට හැකියාව තියෙන. ගයත්‍රිට ඕන දෙයක් පතලා රටට ඉෂ්ට කිරීමට හැකියාව තියෙන. ගයත්‍රිට. ගයත්‍රි තමන් සූත්‍රය ශ්‍රවණය කරනවා නම් තමන් අර කියපු සේරෝ කරලා තියෙන්නේ. කවුද කියලා අහුවොත් ගයත්‍රි කියලා කියන්නේ යසෝදරාවක් වෙච්ච කෙනෙක්. පෙර ජන්මේදී යසෝදරාවක් වෙච්ච කෙනෙක්. යසෝදරාවට කියනෝ ඔබගේ මේ පරිනිර්වාණයෙන් පසුව ඔබ ධර්මාචාර්යවරියක් වන්නේ කියලා. සියලු ධර්මී ධර්ම තේරුම් ගන දරාගෙන ධර්මාචාර්යවරියක් වන්නේ කියලා. අන්න එහෙම වෙච්ච කෙනෙක් වෙනවා ගයත්‍රි. ඇයටද මහත් බලයක් පවතින වෙන. මේ කාන්තාවගේ අතේ තියෙන ඒ කට්ටියන්ට ඕනනම් ඕගොල්ලන් රහත් කරලා තිබීමටත් හැකියාව තියෙනවා, බෝධිසත්ව කරලා තිබීමටත් හැකියාව තියෙනවා. සූසට බරණ මේ දොරටුවත් එක්ක මතු වෙනවා කියලා කියන. ඒක ඇතුලේ කලාව ඇති කියලා කියන, ප්‍රේමය ඇති කියලා කියන, සත්‍ය වචන ඇති කියලා කියන, අවංක භාවය ඇති කියලා කියන, සහතික අවශ්‍ය නැහැ කියලා කියන, හදවතෙන් සහතික ලියා ගන්නවා කියලා කියන. සූසට බරණ මතු කිරීමට 180 හේතු නැයි කියලා කිව්වක් කමක් නෙමෙයි. කියලා දුන්නේ බහිසජ්ජා රාජ සහ අවලෝකීතේශ්වර කියන මූල ධර්ම දෙක හැසිරෙන විදිහ වෙන්නේ.